මියතර විපක්ෂ නායකවරයාද මේ පිළිබඳව අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. ආණ්ඩුවට මම කියන්න කැමති කරුණා කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොඳින් කියවලා බලන්න. කතා කිරීමේ භාෂණයේ නිදහස උත්තරීතර නීතියෙන් තහවුරු කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඉතාමත්ම නිර්දය ලෙස මාධ්‍ය ප්‍රහාරවලින් වලට ලක්වුණු පුද්ගලෙක් මම. නමුත් අපි කිසිම දවසක එවන් ප්‍රහාරවලට ලක්ුණයි කියලා මාධ්‍ය විවේචනය කරන්න, මාධ්‍ය දඩයම් කරන්නට, මාධ්‍ය වලට ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නට අපි කවදාවත් කටයුතු කළේ නැහැ. මේ මොහොත වෙන විට සමාජ මාධ්‍ය ශාස්ත්‍රයේ පුද්ගලින් ගණනාවක් බියවැද්දීමේ, අත්අඩංගුවට ගැනීමේ, ප්‍රශ්න කිරීමේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් ගණනාවක් රජයේ ක්‍රියාත්මක කරනවා. මම කරුණා කරලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා විවේචන වලට සවන් දෙන්න මාධ්‍ය ශාස්ත්‍රයට අත තබන්න එපා. මේ අතර සිවිල් ක්‍රියාකාරිකෙකු වන චිරන්ත අමරසිංහ මහතා ඊයේ පස්වරුවේ පිළියන්දල නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන්. අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක පුද්ගලික කැපයක් මත මුදා හැර තිබුණා.